ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක් උදෙසාම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මහත් වූ බලාපොරොත්තුව පෙරදරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කළ යුතු බව. අපි උත්සාහ කරමු ඒ ප්‍රාර්ථනාවට අනුව ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගත්තේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන දක්ඛින විභංග සූත්‍රයේට කරුණු පැහැදිලි කරන දක්ඛින විභංග සූත්‍ර අට කතාව ඇසුරු කරගෙන ධර්මදේශනාව සිදු කරන්නේ. සමහර විට දක්ඛින විභංග සූත්‍රයේ අටුවාවට අනුව පැහැදිලි කෙරෙන මේ කාරණාව ධර්මදේශනා කීපයක්ම ඔස්සේ පැහැදිලි කරන්න අවස්ථාව උදා වෙන්න පුළුවන්. අද එහි පළමුවෙනි දේශනාවයි මේ දේශනා කරන්න සූදානම් වෙන්නේ. ඒවං මේසුතංති දක්ඛිනා විභංග සුත්තං තත්ත මහා ප්‍රජාපති ගෝතමීති ගෝතමීති ගොත්තං. පින්නතුනි මෙසේ දක්ඛිනා විභංග සූත්‍රය මහා ප්‍රජාපති ගෝතමී අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුණ. විශේෂයෙන් සඳහන් කරනවා ප්‍රජාපති ගෝතමී යනු කවුද කියන කාරණාව. මේ නම කොහොමද ලැබුණේ කියන කාරණාව. ගෝතමින් වහන්සේට නං තියෙන දවසේ බ්‍රාහ්මණවරු කැඳවලා ඒ අයට සත්කාර සම්මාන කරලා විශේෂයෙන් සිහිපත් කළා මේ දරුවට සුදුසු නමක් යෝජනා කරන්න කියලා. බ්‍රාහ්මණවරු දරුවා ගැන අහලා දේහ ලක්ෂණ බලලා මෙහෙම කියනවා. සචේ අයං දීතරං ලබිස්සති චක්කවත්ති රඤ්ඤෝ අග්ග මහේසින් භවිස්සති. මෙය ලොකු මහත් වුනහම මැගේ කුසින් දුවක් බිහි කළොත් ඒ දුව සක්විති රජෙකුගේ අග්‍ර මහේෂිකාව වෙනවා. ඊළඟට සඳහන් කළා සචී පුත්තං ලබිස්සති චක්කවත්ති රාජා භවිස්සතිති. උභයතාපි මහාතියේ වස්සා පජා භවිස්සති ව්‍යාකරින්සු. මැගේ කුසින් පුතෙක් බිහි කළොත් ඒ පුතා සක්විති රජ වෙනවා. එම නිසා මේ දෙපළටම මහා පිරිසක් ලැබෙනවා. මෙය දුවක් බිහි කළොත් සක්විති රජෙකුගේ අගමෙහෙසිය වෙනවා. පුතෙක් බිහි කළොත් ඒ පුතා සක්විති රජ වෙනවා.
සක්විති රජෙක් උනත් මහ පිරිසක් ලැබෙනවා. සක්විති රජෙකුගේ අග්‍ර මහේෂිකාව උනත් මහ පිරිසක් ලැබෙනවා. එහෙමනම් මේ දෙපළටම මහ පිරිසක් ලැබෙනවා. ඒ කියන්නේ මගේ දරුවන්ට. ආන් ඒ නිසා මහා පජාපති කියලා මේ දියණියට නම තියෙනවා. මහා පජාපති ප්‍රජාවක් ලබන නිසා, ප්‍රජාවක් ලබන්න පුළුවන් දරුවෝ බිහි කරපු නිසා, බිහි කරන නිසා මහා ප්‍රජාපති. පිනතින් ගෝතමී කියලා කියන්නේ ගෝත්‍ර නාමය. ඒ නිසා මහා ප්‍රජාපති ගෝතමී කියලා හඳුන්වන බව සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ මුලින්ම කපිලවස්තු නුවරට වැඩම කරලා පිඬු පිනිස හැසිරිලා බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජුරුවත් එක්ක මාලිගාවට වැඩම කොට වදාලා. අන්න එදා මේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට හිතෙනවා අතිශයින්ම ශෝභමානයි මගේ පුතාගේ ශරීරය. ඒ කාන්තයෙන් ශෝභමානයි මගේ පුතාගේ ආත්මය. එහෙම හිතලා ඉතාම බලවත් සතුටක් උපදී. අපි පින්නතුන් දැන් දන්නවා මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ කියලා කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ සුළු මව. මහා මායා දේවින් වහන්සේ කලුරිය කළාට පස්සේ, එමෙ නැත්තම් මහා මායා දේවින් වහන්සේ මෙලවින් සමුගත්තට පස්සේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ හදල වඩල පෝෂණය කරන්ට යෙදුණි මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ විසින්. තමන්ගේ පුතා කිරිමව්වරුන්ට දීලා ඊට වඩා වැඩි සෙනෙහස මහබෝසතාණන් වහන්සේට වහන්සේ කෙරෙහි ඇති කරගෙන ඉතාමත්ම සෙනෙහසින් හදල වඩල පෝෂණය කළා. අවුරුදු 29ක් වෙනකන්ම පුත්‍ර රත්නේ වෙනුවෙන් බොහෝ ඇප උපස්ථාන කළා, කැප කිරීම කළා, සත්කාර සංග්‍රහ කළා. නමුත් වසර ගණනාවකට පස්සේ ලෞතුරා බුද්ධත්වය ලබාගෙන ඉස්සරලාම කපිල වස්තුවට වැඩලා රාජමාලිගාවට වැඩම කරපු දවසේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව දැකලා මෙහෙම හිතුවේ, ඒකාන්තයෙන්ම සෝභමානයි මගේ පුතණුවන්ගේ ආත්මය. එහෙම හිතලා බලවත් සතුටක් ඇති කරගන්නවා. ඉන් පස්සේ හිතනවා, මගේ පුතා ගෙදර වාසය කරන කාලේ යටත් පිරිසෙන් කෙසෙල් ගෙඩියක් පවා දුන්නේ මම. ඒ කියන්නේ පින්නතුනි, හැම දෙයක්ම මහබෝසතාණන් වහන්සේට මවගේ අතින් තමයි ලැබිලා තියෙන්නේ. ඒකයි යටත් පිරිසෙන් කෙසෙල් ගෙඩියක් පවා දුන්නේ මගේ අතින්මයි කියලා කියන්නේ. ඒ නිසා දැන් මම විසින් චීවර සාටකයක් සදලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ. මේ රජගෙදර මහා නර්ග වස්තු තියෙන, වස්ත්‍ර තියෙනවා.
ඉතාම වටින කොමුපිලි පටපිලි කම්බල මේ ආදි වශයෙන් ඉතාම වටින අනර්ග වස්ත්‍ර මේ රාජමාලිගාවේ හිග නැහැ. නමුත් ගෞතමින් වහන්සේ කල්පනා කරනවා නාති මං නතෝ සෙන්ති, ඒ කිසිම වස්ත්‍රයක් මාව සතුටු කරන්නේ නැහැ. ඉතා අනර්ග වස්තු තියෙනවා, ඒක වස්තුවක්වත් ඒ වස්ත්‍රයක්වත් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා මට සතුටු වෙන්න බෑ. ඒ වස්ත්‍ර මාව සතුටු කරන්නේ නැහැ. එහෙනම් මාව සතුටු කරන විදිහේ වස්ත්‍රයක් මම විසින් සකස් කරන්න ඕනේ කියලා හිතනවා. මගේ අතින්ම වස්ත්‍රයක් ඒ සඳහා කළොත් තමයි මට සතුටු වෙන්න පුළුවන් කියලා හිතනවා. එහෙම හිතලා තමන්ගේ අතින්ම වස්ත්‍රයක් සකස් කරලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කටයුතු කළා. වෙළඳ පොළට ගිහිල්ලා කපු අරගෙන ඇවිල්ලා පිහල හලල ඉතාම සියුම් නූල් කැටලා තමන්ගේ මාලිගාවේ ඇතුලේ වෙනම ශාලාවක් කරවලා, පිනතුනි මාලිගාව ඇතුලේ වෙනම ශාලාවක් කෙරෙව්වා කියලා කීවට මාලිගා පරිශ්‍රය තුල වෙන්න පුළුවන්. මාලිගා පරිශ්‍රය තුල වෙනම මාලිගාවක් හදලා වෙනම ශාලාවක් හදලා තමන්ගේ පිරිවර කාන්තාවනුත් එකතු කරගෙන වස්ත්‍ර සාටකයේ සකස් කරන්න අවශ්‍ය ශිල්පීනුත් කැඳවගෙන එම ශිල්පීන්ට හොඳට සැලකුවා. පිළිතුරු ඉතාම වටිනවා මෙතන මේ කියන කාරණාව. ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තමන්ට අවශ්‍ය වස්ත්‍ර යුගලය සකස් කරලා දෙන්න ආපු ශිල්පීන්ට ඇය සලකපු හැටි, තමන් පරිහරණය කරන ආහාරම ඒ අයටත් දුන්නා. තමන් පාවිච්චි කරන අනික් සම්පත් සියල්ල ඒ අයටත් දුන්නා. දීලා මේ සේවකයෝ සතුටු කරලා තමයි වස්ත්‍රය වියවගෙන තියෙන්නේ. හැම වෙලාවෙම ඒ අයගේ හිතේ සතුට ඇති කෙරෙව්වා. අපේ දුටු ගැමුණු මහරජුරු අනුරාධපුරේ මහසෑය හදන වෙලාවේ ඒ වෙනුවෙන් වෙහෙසුන මහන්සි වුණ සියලු දෙනාටම ඕන තරම් කෑව යුතු දේවල් බීව යුතු දේවල් පිළියෙල කරලා තිබුණා. කැමති වෙලාවක ගිහිල්ලා කන්න පුළුවන්, කැමති වෙලාවක ගිහිල්ලා පානීය ද්‍රව්‍ය පානය කරන්න පුළුවන්. මුදල් ගෙවලා වැඩ කරපු අයට, වැඩ ගත්ත අයට එදා කාලේ දවසට ගෙවපු මුදලට වඩා වැඩි මුදල හැම වෙලාවෙම ගෙවන්න කටයුතු කළා. මොකද සේවක පිරිස හැම වෙලාවෙම සතුටින් තිබ්බා. සතුටින් තියලා සතුටු කරවලා තමයි තමන්ගේ කාර්ය කරවගෙන තියෙන්නේ. ඒක අපිට හොඳ අවවාදයක්, හොඳ මඟ පෙන්වීමක්. සමහර වෙලාවට සමහර කෙනෙක් තමන්ගේ කටයුත්ත කරවගන්න පිරිසක් යොදා ගන්නවා. නමුත් ඒ අයගේ පහසුකම් ගැන, අවශ්‍යතාවල් ගැන සැලකීමක් නැහැ. සතියන්ති හරි මාසයන්තිමට හරි පඩි ටික බේරන්න ගියහම ඒකත් බාගෙට තමයි දෙන්නේ, නැත්තම් මග ඇරලා යනවා. අපි කොයිතරම් පහත්ද, අපි කොයිතරම් දුර්වලද එහෙම බලහම. අනුන්ගේ ශ්‍රමය වංචා කරලා, නමුත් පුණ්‍යවන්තයෝ ඥානවන්තයෝ අනුන්ගේ ශ්‍රමයට
වඩා වැඩි වටිනාකමක් දීලා තියෙනවා. දීලා ඒ අය සතුටු කරවලා තියෙනවා තමන්ගේ වැඩේ හරියටම හොඳටම කරගන්න ඕන නිසා. ගෞතමී දේවිය දවසින් දවස එතනට ඇවිල්ලා වස්ත්‍රයේ වියන නූල් ආදිය අගින් අල්ලලා දීලා තියෙනවා. වරින් වර එතෙන්ට ඇවිල්ලා තියෙනවා. වස්ත්‍රයේ වියනකොට ඒ සඳහා අවශ්‍ය නූල් ಜಾති වස්ත්‍රයේ වියන යන්ත්‍රේ අගින් නූල් අල්ලලා ඒ කටයුතු වලට පහසුකම් සපයලා තියෙනවා. පහසු වෙන්න කටයුතු කරලා තියෙනවා කියන එකයි මේ සිහිපත් කරන්න යෙදුනේ. අන්න ඒ නිසා තමයි පින්නතුනි තමන් වියලා දුන්න කියලා සඳහන් කරන්නේ. මේ වස්ත්‍ර තමන්ම වියල පූජා කළා කියලා කියන්නේ ඒකයි. මේ සඳහා බොහෝ පිරිසක් නමුත් උදව් කරලා තියෙනවා. මේ වස්ත්‍ර සකසගන්න. මොකද පින්නතුනි මෙතන සඳහන් කරනවා මමම සකස් කරලා පූජා කළා කියලා කිව්වේ කොහොමද? ඇයි එහෙම කිව්වේ? කියන කාරණාව කවුරු හරි අහුවොත් මේ විශාල පිරිසක් සම්බන්ධ කරගෙන සිදු කළා නම් මමම කළා කියලා කිව්වේ ඇයි? ඒකට පැහැදිලි කිරීමක් සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි අපි කියමු අපි කුටියක් හදනවා කියලා. කවුරු හරි අහුවොත් මේ දවස්වල මොකද කරන්නේ? අපි කියන මං කුටියක් හදනවානි මේ දවස්වල එතන වැඩ. එහෙම තමයි කියන්නේ. නමුත් පින්නතුනි මේසන් බාසුන් නැහැගේ වැඩේ මට කරන්න බෑ. වඩු බාසුන් නැහැගේ වැඩේ මට කරන්නත් බෑ. මම කරන්නේ කුටිය හදවන එක. එතෙන්ට ගියහම සමහර විට වැඩ කරන අයට අත් උදව් දෙන්න යෙදෙන්න පුළුවන්. අත් උදව් දීලා උපකාර කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා අන් සියලු දේවල් සපයන්නේ මම නිසාම සඳහන් කරනවා මම කුටියක් හැදුවා කියලා. මම කුටියක් හදලා පූජා කළා කියලා. අන් ඒ වාගේ තමයි වස්ත්‍රය සකස් කරන්න අවශ්‍ය ශිල්පීන් ගෙන්නලා ඒ අය වස්ත්‍රය කරගෙන යන අතරේ ඇතැම් වෙලාවල් වල ගිහිල්ලා නූල් එහෙම අල්ලලා ඒ සඳහා පහසුවක් කරලා තියෙනවා. සම්මාදන් වෙලා තියෙනවා කියලා. තං සන්ධායේ තං බුත්තං අං ඒකයි මෙතන තමන් විසින්ම සකස් කළා කියලා කියන්නේ. ඊළඟට සඳහන් කළා වස්ත්‍ර යුගලය වියමනේ කටයුතු ඉවර වුණහම කියන වස්ත්‍ර යුගලය සකස් කරලා ඉවර වුණහම එම ශිල්පීන්ට බොහෝ සත්කාර කරලා එයට තවත් සතුටු වෙන්න තවත් බොහෝ උදව් කළා. බොහෝම සත්කාර කළා. සතුටින්ම පිටත් කෙරෙව්වා. සතුටින්ම වැඩගත්තා. සතුටු කරවලාම වැඩගත්තා. සතුටු කරවලාම පිටත් කළා. ප්‍රජාපති ගෞතමින් වහන්සේ මේ වස්ත්‍ර යුගලයේ සුවඳ කරඬුවක තැම්පත් කරලා සෑහෙන කාලයක් තියෙනවා. වස්ත්‍රයේ සුවඳ කැවෙන්න ඕන නිසා සුවඳවත් වෙන්න ඕන නිසා දැන් සුවඳ කැවුණ ඇති කියලා හිතුණට පස්සේ තීරණය කරනවා මේක දැන් භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න ඕනේ. මගේ පුතාට දැන් මේ වස්ත්‍ර යුගලය පූජා කරන්න ඕනේ කියලා කල්පනා කරලා මහරජිරුවන්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම විසින් සැකසූ ඒ වස්ත්‍ර යුගලය දැන් පූජා කරගන්න කාලයයි කියලා. එහෙම සඳහන් කරාම පින්නතුනි රාජ මාලිගාවේ ඉඳලා
භාග්‍යතුන් වහන්සේ මේ කාලේ වැඩ ඉන්න නිග්‍රෝධාරාමයේ දැක්වා. මාර්ගය මනාව පිරිසිදු කරලා මග දෙපස පුංකලස් තියලා දජ පතාක ඔසවලා මුළු පාරම සම්පූර්ණයෙන්ම මල් වලින් වහලා මග මනාව සරසලා කටයුතු පිළියෙල කරලා දුන්නහම මහා ප්‍රජාපති ගෝතමී දේවිය සියලුම අලංකාර වලින් සැරසිලා තමන්ගේ පරිවාර කාන්තාවොත් අඬ ගහගෙන සුවඳ කැවූ කරඬුවත් හිසේ තියාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සිවුරු දෙක භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ඉල්ලීමක් කළා. පින්තුනි එතකොට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ගෝතමිය එහෙනම් මේක සංඝයාට පූජා කරන්න කියලා. නමුත් පින්තුනි ගෝතමී දේවිය දෙවනි පාරත් බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වස්ත්‍ර යුගලය මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නාසේක්වා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් සඳහන් කරනවා ගෝතමිය සංඝයාට පූජා කරන්න. ස්වාමීනි මට හැකියාව තියෙනවා ගබඩාවල් වලින් වස්ත්‍ර අරගෙන භික්ෂූන් වහන්සේලා සීයකට හෝ දාහකට හෝ ලක්ෂයකට හෝ සිවුරු සකස් කරලා පූජා කරන්න. නමුත් මේ වස්ත්‍ර යුගලය මමම නූල් කැටලා මමම විව්වා. භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි මමම විව්වේ භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි. ඒ නිසා මේ වස්ත්‍ර යුගලයේ භාග්‍යතුන් වහන්සේම පිළිගන්නාසේක්වා කියලා තුන්වෙනි පාරත් බුදුරජාණන් වහන්සේට වස්ත්‍ර යුගලයේ පිළිගන්නවා. ඊළඟට පින්නතුනි එතන විස්තර කරනවා ඇයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසාම කළ වස්ත්‍ර යුගලය භික්ෂු සංඝයාට දෙන්න කියලා කියන්නේ. මොන හේතුව නිසාද? තුන් වතාවක්ම ඇයි භාග්‍යතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ? මවට තියෙන අනුකම්පාව නිසායි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ මේ විදිහට හිතනවා. තමන්ගේ මෑණියන්ට තියෙන අනුකම්පාව නිසා භාග්‍යතුන් වහන්සේ මෙහෙම කල්පනා කරනවා. මෑය මම උදෙසාම පූර්ව චේතන, මුංචන චේතන, අපර චේතන කියන තුන් චේතනාවම පහළ කරගෙන මේ වස්ත්‍ර යුගලයේ සකස් කරලා තියෙනවා. මෑට මේ තුන් චේතනාවම ඉපදිලා තියෙනවා. මේ චේතනාවන් භික්ෂු සංඝයා උදෙසා උපදීවා. මා කෙරෙහි පූර්ව මුංචන අපර වශයෙන් ඉපදුන මේ පිරිසිදු චේතනා මහා සංඝරත්නයේ උදෙසා උපදීවා. එතකොට චේතනා හයක් වශයෙන් එකතු වෙලා ප්‍රජාපති ගෝතමියට බොහෝ කාලයක් හිතසුව පිණිස මෙම කුසල කර්මයේ පවතිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වස්ත්‍ර යුගලයේ ප්‍රතික්ෂේප කරන්නෙම තමන්ගේ මෑණියන්ට වැඩියෙන් පින් සිද්ධ කරවන්න. ඇයට චිරාත් කාලයක් සැප විඳින්න අවස්ථාව හදලා දෙන්න. නමුත් පින්නතුනි
අන්‍ය මතවාදීන් මේ කාරණාව නිසා මෙන්න මෙහෙම කියනවා කියලා සඳහන් කරනවා. අන්‍ය මතවාදීන් විතණ්ඩවාදීන් කියලා කියනවා. කොහොම සඳහන් කරනවද? විතණ්ඩවාදී 50 විතණ්ඩවාදීන් සඳහන් කරනවලු සංඝ රත්නයට පූජා කරාම මහත්ඵල වෙන නිසා බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා කියලා. ඒ අයට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කොයිම මොහතකවත් හිතන්නේ නැහැ සංඝ රත්නයට පූජා කරාම භාග්‍යතුන් වහන්සේට පූජා කළාට වඩා මහත්ඵල වෙනවා කියලා. නමුත් මේ අන්‍ය මතවාදීන් විතණ්ඩවාදීන් තමයි කියන්නේ සංඝ රත්නයේ පූජා කරාම මහත්ඵල වෙන නිසා එහෙම ප්‍රකාශ කළා කියලා. සංඝේ දින්නම් මහප්පලන්ති තස්මා ඒවං උත්තන්ති. අන් එහෙම හිතන අයට මෙන්න මෙහෙම උත්තරයක් දෙන්න කියලා සඳහන් කරනවා. කිං ත්වං සත්තු දින්නතු සංගේ දින්නම් මහප්පලතරං වදායීති ආම වදාමීති. කෙසේද? භාග්‍යතුන් වහන්සේට දෙන එකට වඩා නැත්නම් භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා සංඝ රත්නයට කරන පූජාව මහත්ඵල කියලාද කියන්නේ? එහෙම අහුවහම එහෙමයි කියලා මේ විතණ්ඩවාදීන් නැත්නම් අන්‍ය මතවාදීන් උත්තර දෙනවලු. භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා මහා සංඝයාට කරන පූජාව මහත්ඵලද කියලා අහුවහම ඔව් කියලා කියනවා. එහෙම කියහම ඒ අය කියනවලු ඒකට සූත්‍රයක් පෙන්වන්න කියලා. භාග්‍යතුන් වහන්සේට පූජා කළාට වඩා සංඝයාට පූජා කරාම මහත්ඵල වෙනවා කියන එකට සූත්‍රයක් පෙන්වන්න කියලා කියනවා. එතකොට මේ දක්ෂින විභංග සූත්‍රය පෙන්වනවලු. මෙන්න මේ සූත්‍රය තමයි තියෙන්නේ කියලා. සංගේ ගෝතමී දේහි සංගේතේ දින්නේ අහං චේව පූජිතෝ භවිස්සාමි සංඝෝ චාති. ගෝතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්නහම මටත් මමත් පූජාව ලැබුවා වෙනවා. එම නිසා සංඝයාට දෙන්න කියලා මේ සූත්‍රයේ විතණ්ඩවාදීන් පෙන්නනවාලු. කිං 50 සුගතස්ස අයමේ වාත්තෝති සඳහන් කරනවා. එතකොට අහන්න ඕනලු ඔය සූත්‍රයේ අර්ථය ඕකමද කියලා. මේ ප්‍රකාශයේ අර්ථය ඔබලා හිතන එකමද කියලා අහන්න කියලා කියනවා. එතකොට ඒ අය කියයිලු ඔව් මේකම තමයි අර්ථය කියලා. පින්නතුනි ගෝතමිය සංඝයාට දෙන්න කියන එකෙන් කියවෙනවා නම් භාග්‍යතුන් වහන්සේට දෙන එකට වඩා සංඝයාට දෙන එක මහත්ඵල වෙනවා කියලා. එවැනි තවත් තැන් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ ගෝතමිය මේ වස්ත්‍ර ගෙනහිල්ල සංඝයාට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ගෝතමී දේවියට සඳහන් කරාම ඒකෙන් කියවෙන්නේ සංඝයාට දුන්නහම භාග්‍යතුන් වහන්සේට දුන්නට වඩා මහත්ඵල වෙනවා කියන එක නම් එහෙම තැන් මේ ත්‍රිපිටකේ තවත් තියෙනවා කියලා සඳහන් කරනවා.
කොතනද යදි ඒවං තේන හානන්ද විස්සාසාදානං පූවං දේහීති විනතිනි සඳහන් කරනවා එහෙනම් ආනන්ද හිඟන්නන්ට කැවුම් දෙන්න තේනහි කච්චාන විගාසාදානං ගුලං දේහීති එහෙනම් කච්චායනය මෙතන මෙතන කච්චායනය කියලා කියන්නේ ගිහි එක්කෙනෙකුටයි මේ කතා කරන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේට එහෙම නෙමෙයි එහෙනම් කච්චායනය මේ හකුරු හිඟන්නන්ට දෙන්න විගාසාදානං ගුලං දේහීති මේ හකුරු හිඟන්නන්ට දෙන්න කියලා දේශනා කරලා තියෙනවා ආන් එහෙම තැන්වලට අනුව හිතන්න වෙනවා භාග්‍යතුන් වහන්සේට කරන පූජාවට වඩා හිඟන්නන්ට දෙන එක මහත්ඵලයි කියලා භාග්‍යතුන් වහන්සේ මෙහෙමත් සඳහන් කරලා තියෙනවා එනං හිඟන්නන්ට දෙන එක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවට වඩා මහත්ඵලයි කියලා තමයි හිතන්න වෙන්නේ කියලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේට පූජා කරන එක අනුන්ට දෙනවා ඒක හරියට පින්නතුනි අමාත්‍යවරු විසින් රජුට නොයෙක් තෑගි අරගෙන ආවහම රජ්ජුරුව කියනවලු මේක අර ඇත් ගොව්වට දෙන්න කියලා. එතකොට රජුට වඩා ඇත් ගොව්වා ලොකුයිද කියලා අහනවා. පින්නතුනි ත්‍රිපිටකයේ ඒ ගැන විශේෂ ගාථාවක් පෙන්නලා කරුණු සඳහන් කරලා තියෙනවා. නයිමස්මින් ලෝකේ පරස්මින් වාපන මෙලොවත් නැහැ පරලොවත් නැහැ බුද්ධේන සෙට්ටු යදි සෝවා විජ්ජති භාග්‍යතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ සමාන කෙනෙක් යමාහු නෙයියා නමග්ගතං ගතු යම් ආහුනෙය සංඛ්‍යාත යමක් තියෙනවා නම් පුඤ්ඤන්ති කාණං විපුල ඵලේසී නංති පින්ම කැමති කෙනෙකුට විපුල ඵල ගෙන දෙන කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවෙන් සඳහන් කරනවා මෙලවත් පරලවත් නැහැ භාග්‍යතුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් යම් ආහුනෙය සංඛ්‍යාත යමක් තියෙනවා නම් පින්ම කැමති කෙනෙකුට විපුල ඵල ලබන්න අවශ්‍ය නම් ඒ පූජාව කළ යුත්තේ බුදුරජාණන් වහන්සේටමයි ඒ පූජාව පිළිගන්න භාග්‍යතුන් වහන්සේ තරම් තවත් කෙනෙක් මේ ලෝකෙවත් පරලෝකෙවත් නැහැ පින්නතුනි එම වචනේ නිසාම භාග්‍යතුන් වහන්සේ උත්තරීතරයි මේ ලෝකේ යම් කෙනෙකුගේ දානය ඉවසන්න බුදුරජාණන් වහන්සේ තරම් තවත් සුදුස්සෙක් නැහැ භාග්‍යතුන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැහැ අග්‍ර දක්ෂිනේය භාග්‍යතුන් වහන්සේමයි අති උදාරයි අති ශ්‍රේෂ්ඨයි ඊටාම මහත්ඵලයි භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන පූජාව ආන් ඒ විදිහට චේතනා හයක් එකට එකතු වෙලා
දීර්ඝ කාලයක් ගෝතමී දේවියට හිතසුව පිණිස පවතිවා කියන එක නිසා තුන් වතාවක්ම ප්‍රතික්ෂේප කරලා සංඝ රත්නයට දෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ මතක් කරලා තියෙනවා. තමන් වහන්සේට පූජා කළාට වඩා සංඝයාට පූජා කරාම මහත්ඵල වෙන නිසා නෙමෙයි භාග්‍යතුන් වහන්සේ උදෙසා పూర్వ చేతన ముంచన చేతన అపర చేతన ఇపదిలా తీనో పరిసిదు వేలా తీనో మహా సంఘ రత్నే ఉదేసాత్ మే చేతన తునమ పరిసిదువట ఉపదవల గత్తహం ప్రజాపతి గౌతమిన్ వహన్సేట చేతన 6కట 90 ఇతా దీర్ఘ కాలయక్ మహత్ఫల మహానిసంసదాయక కుసల్ లబండ్ සැප විපාක ලබන්න පුළුවන් වෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙන්නේ, මතක් කරලා තියෙන්නේ කියන කාරණාව සඳහන් කරනවා. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ දක්ෂිනාව ඉවසන්නේ කොයි තරන්නම් සුදුසුද? භාග්‍යතුන් වහන්සේට යම් පූජාවක් කරහම ඒක මොන තරම්නම් මහත්ඵල වෙනවද? මහානිසංසදායක වෙනවද? ඒ කාරණාවේ සීමාවක් නම් නැහැ. ඒ තරම්ම ආනිසංසදායකයි. නිමක් නැති ප්‍රමාණ කළ නොහැකි තරම්ම මහත්ඵලයි. භාග්‍යතුන් වහන්සේට කරන පූජාව සංඝයාගේ මහ විශාල ගුණයක් තියෙනවා. පූජාව මහත්ඵල කරන්න හේතු වෙන මහා උසස් හැකියාව මහා සංඝ රත්නයේ තියෙනවා. ආර්ය මහා සංඝයා වැඩ හිටියා. නමුත් භාග්‍යතුන් වහන්සේ උදෙසා යම් චේතනා තුනක් ඉපදුනා නම් పూర్ව චේතනා මුංචන චේතනා අපර චේතනා හැටියට මහා සංඝ රත්නයේ උදෙසාත් ඒ චේතනා තුනම ඒ විදිහට උපදවහම නිමක් නැතුව භාග්‍යතුන් වහන්සේට කරන පූජාවේ ආනිසංසයට සංඝ රත්නේ ගුණානිසංසයත් එකතු වුනහම සංඝයා කෙරෙහි මේ සිතිවිලි ඇති වෙලා ඒ ආනිසංසයත් එකතු වුණාම තවත් දීර්ඝ කාලයක් සැප විඳින්න පුළුවන් වෙනවා. ඒක නිසායි භාග්‍යතුන් වහන්සේ මේ චීවර සාටකේ සංඝයාට පූජා කරන්න කියලා මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේට සිහිපත් කරන්නේ කියන කාරණාව සඳහන් කරනවා. එහෙම නැතුව සංඝයාට පූජා කරාම භාග්‍යතුන් වහන්සේට පූජා කළාට වඩා ආනිසංසයි කියන කාරණාව නිසා නෙමෙයි කියලාම සඳහන් කරලා තියෙනවා. ඒක අපි නිවැරදිවම තේරුම් අරගන්න ඕනේ. එහෙම තේරුම් නොගත්තොත් මේ ධර්ම රත්නයේ තවත් බොහෝ තැන් අපිට පැටලෙන්න පටන් ගන්නවා. ඒක තේරුම් නොගෙන කරුණු දක්වන්න ගියහම අපිත් අන්‍ය මතවාදීන් විතණ්ඩවාදීන් බවට පත් වෙනවා. අන් ඒ නිසා නිර්මල ධර්ම රත්නේම පැහැදිලි කරන්න, නිර්මල ධර්ම රත්නේම දේශනා කරන්න, නිර්මල ධර්ම රත්නේම ශ්‍රවණය කරන්න අපි හැමෝටම භාග්‍යයක් තියෙන්න ඕනේ. අපි හැමෝටම අවස්ථාවක් තියෙන්න ඕනේ. අපි හැමෝටම වාසනාවක් තියෙනවා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නිර්මල පරියාප්තියම අසන්නෙම්වා, නිර්මල පරියාප්තියම දරන්නෙම්වා, වචනෙන් වචනය ප්‍රගුණ කරන්නෙම්වා, අර්ථ පිරික්සන්නෙම්වා. ආන් එහිම
පින් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. එහෙම වුණහම පින්තුනි අබුද්ධෝත්පාද කාලයක නමුත් නිර්මල ධර්ම රත්නෙම තමයි වැටෙන්නේ. නිර්මල ධර්ම රත්නෙම තමයි තේරෙන්නේ. මිස දිටුවක් වැරදි කරුණක් යම් තැනක කියවෙනවා නම් ඒක වැරදි, ඒක මිත්‍යා දෘෂ්ටියක්, ඒක නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයේ අයිති කාරණාවක් නෙමෙයි. නිර්මල භාගිතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ උපන් වචනයක් නෙමෙයි කියන කාරණාව වැටහෙනවා. එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණාම එහෙම ප්‍රාර්ථනාවක් බොහෝ දෙනා ළඟ සසර තිබිලා නැති නිසාද කොහෙද? ත්‍රිපිටකය දිහා බලාගෙන වැරදි මත ප්‍රකාශ කරනවා. ඒ වැරදි මත හරි කියලා ඉස්මුදුනෙන් දරන, ඉස්මුදුනෙන්ම පිළිගන්න අය මේ සමාජයේ ඉන්නවා. ලෞකික ශිල්ප ශාස්ත්‍ර වලින් බොහෝ පොහොසත් නමුත් ඔවුන්ට ධර්ම කාරණාව නිවැරදිව තේරුම් අරගන්න තරම් ශක්තියක් නැති බව අපිට දැසපන අපිට දකින්න තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය සොයාගෙන ඒක මනාව වැළඳගෙන ඒක නිවැරදි නිර්මල ධර්මයේයි හිතින් හිතාගෙන කටයුතු කරන අය අපිට දකින්න ලැබෙනවා. නමුත් සසර කවදාවත් අපට නම් එසේ නොවේවා. වැරදි ධර්මයක් මත පිහිටලා නිර්මල ධර්මයේ යයි කියලා හිතලා කටයුතු කරලා නිරයට යන්න මගක් අපට නොඉපදේවා. සම්මා දිට්ඨිය පෙන්වුවේ නැත්තම්, නිවැරදි මග පෙන්වුවේ නැත්තම් අපිට සසර බොහෝ අතරමං වෙන්න සිද්ධ වෙනවා. පින්නතුනි කරුණු කාරණා පැහැදිලි කරන තැන්වල ඒ සඳහා තව බොහෝ විස්තර අන්තර්ගත වෙනවා. වැරදුනොත් සසර කොයිතරම් දුරට වරදිනවද, කොයිතරම් දුකට පත් වෙන්න සිද්ධ වෙනවද කියන කාරණාව. එහෙමනම් තවත් ඉදිරියට දක්කින විභංග සූත්‍ර අට කතාවේ කරුණු දක්වලා තියෙන්නේ කොහොමද මේ දානය පිළිබඳව කියන කාරණාව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න. මේ සූත්‍ර දේශනාවට අදාළ අට කතා විස්තරේ මේ සාකච්ඡා කරන්න ගත්තෙ. ඒක ඊටාම වටින නිසා නිවැරදිව දනි කොහොමද කියන කාරණාව හරියටම දැනගන්න ඕන නිසා. ඒක ඔබට ලොකු ලාභයක් වෙන නිසා. නමුත් අද ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා අපි මේ අට කතාව මූලික කරගෙන සිදු කරන දක්කින විභංග සූත්‍රයේ පළවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරනවා. දෙවෙනි ධර්ම දේශනාවෙන් තවත් කරුණු ටිකක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව. එහෙමනම් පින්නතුනි මේ උතුම් ධර්ම කාරණාව පැහැදිලි කෙරෙන මුල්ම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඕතර කිරිවන්පොළ කැප්පිටි වලාන ලිපිණේ පදිංචි එල්.එල්. සීලවති මංගලිකා මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. මීට අවුරුදු එකහමාරකට පමණ පෙර පරලොව සැපත් ගංගොරුවේ පදිංචිව සිටි මාන් මැන්ෂෙන් මහතාට සහ එල්.එල්. ඇඩ්වින් සිංහෝ පියාණන්, ආර්.එල්. සිසිලින් නෝනා
මව එල් එල් චන්ද්‍රසේන සහ බිනිල් වීරසේකර සහෝදරයාටත් එස් එම් ලීලාවති රත්නායක අත්තම්මාට සහ සීයාට පින් අනුමෝදන් කිරීමත් මෙම පින්කමේ ප්‍රධාන අරමුණක් බවට පත් කර ගන්න අතර ඩුබායිහි සේවයේ නියුතු රේණුකා මහත්මියට ආර් ඒ නුවන් සම්පත් ආර් ඒ චානුක සම්පත් පුතුන් දෙපළටත් ආර් ඒ ධර්මසිරි මහතාට සහ තෙමෙන්දි හිමායා මදුමාලි දියණියටත් පවුලේ අන් සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන අතර දේශනාව සිදු කරන ස්වාමින් වහන්සේටත් ආශිර්වාද කරමින් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය කර්මය හේතු වාසනා වේවා කියලා එල්ල් සීලවති මංගලිකා මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවණින් සැනසීම ලබන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු. ඒ උතුම් සදර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි පූජාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.